සුබ දවසක් ඔයාලා හැමෝටම heart bypass surgery ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් heart bypass surgery එකක් කියන්නේ මොකක්ද තව මේ bypass එක සිද්ධ කරන ක්‍රියාවලිය ගැනත් පියවරෙන් පියවර පැහැදිලිව කතා කරමු මම හිතනවා මේ පොඩි වෙලාවෙන් ඔයාගේ දැනුමට වැදගත් දෙයක් එකතු කරගන්න පුළුවන් හරි එකටම ඇයි මේ bypass එකක් කරන්නේ ඒ තමයි ඔයාලා දන්නවා හෘදය ආබාධ කිරීටක හෘද රෝග එහෙම තියෙන අයගේ හෘදයේ එක කොටසකට ප්‍රමාණවත් තරම් රුධිර සැපයුම අඩු වෙලයි තියෙන්නේ. මොකද මෙයාලගේ හෘදයේ ධමනිවල මේදය ඉටි හැම තැන්පත් වෙලා මෙතන ප්ලාක් එකක් ඇති වෙලා ඒ ධමනිය පටු වෙන්න ගන්නවා. ඒ කියන්නේ එතනින් රුධිර සැපයුම හරියට කරන්න බෑ. අන්න මේ වගේ තත්ත්වවලදී තමයි අපේ හෘදයේ පේශිවලට ඕනි කරන රුධිර ප්‍රවාහය වැඩි දියුණු කරන්න මේ බයිපාස් සර්ජරි කරන්නේ. හරි තවත් පැහැදිලි කරොත් දැන් අපේ මුළු ශරීරයටම රුධිරය පොම්ප කරන්නේ අපේ හෘදයෙන්නේ. ඉතින් මේ හෘද පේශිවලට මේ වැඩේ කරන්න හොඳට පෝෂණය සහ රුධිර සැපයුමක් ඕන. ඉතින් අපේ හෘද පේශිවලට රුධිරය සපයන රුධිර නාලවලට නමක් කියනවා ඒ තමයි කිරීටක ධමනි. අන්න මේ කිරීටක ධමනියක ඇතිවන බ්ලොක් එකක් නිසා තමයි බයිපාස් කරන්නේ. මම හිතනවා දැන් ඔයාට හොඳට තේරෙන්න ඇති. හරි ඊළඟට අපි මේ බයිපාස් ශල්‍යකර්මය සිද්ධ කරන විදිය පියවරෙන් පියවර බලමු. දැන් මේකෙදි වෙන්නේ අපේ ඇඟේ වෙනත් කොටසකින් ගන්න නිරෝගී ධමනියක් හෝ ශිරාවක් තමයි අර හෘද පේශියට බද්ධ කරන්නේ. ඉතින් ඒකෙන් අපේ හෘද පේශියට හොඳ රුධිර සැපයුමක් දෙන්න පුළුවන්. දැන් මේ සිද්ධිය හાર્ට් එකේ එක ධමනියකටම නෙවෙයි. සමහර අයගේ ධමනි කිහිපයක වුණත් බ්ලොක් එකක් තියෙන්න පුළුවන්. හරි එකටම දැන් මේ ශල්‍යකර්මය කරන්න කලින් ඔයාව පොඩ්ඩක් සංසුන් කරන්න ඖෂධ ලබා දෙනවා. මේ ශල්‍යකර්මයේදී IV ලයින් එකක් සිද්ධ කරනවා. හරි දැන් මේ ශල්‍යකර්මය කරන්නේ අනිවාර්යෙන්ම නිර්වින්දනය කරලා. ඒකට ජෙනරල් ඇනස්තීසියා පාවිච්චි කරනවා. ඔන්න දැන් සිහිය නැති කරලා ඔයාට හුස්ම ගන්න ඔයාගේ කටෙන් හුස්ම ගන්න නාලයකුත් ඇතුල් කරලායි තියෙන්නේ. ඒත් එක්කම ඔයාගේ මූත්‍රා පිට වෙන්නත් ඔයාගේ මූත්‍රාශයට කැතීටරයක් ඇතුල් කරනවා. හරි මේ කිරීටක ධමනී බයිපාස් සැත්කමක් සාමාන්‍යයෙන් පැය 3ත් 6ත් අතර කාලයක් ගත වෙනවා. ඔන්න දැන් ශල්‍ය වෛද්‍යවරයා ඔයාගේ සම මත මෙන්න මේ විදියට කැපුමක් සිද්ධ කරනවා. ඊට පස්සේ ඔයාගේ උරස් අස්ථියත් මෙහෙම කපලා ඔයාගේ හෘදය විවෘත කරගන්නවා. ඉතින් මේ සත්කම පුරාවටම ඔයාගේ රුධිර සංසරණය සිද්ධ කරන්නේ අර heart lung machine එකෙන්. මේ machine එකෙන් ඔයාගේ හෘදය සහ පෙනහළුවල ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඉතින් එහෙම දෙයක් කරන්නේ ශල්‍ය වෛද්‍යවරයා මේ බද්ධ කිරීම කරද්දී ඔයාගේ හදවත නතර කරන්න ඕනි නිසායි. හරි දැන් මේ බද්ධ කිරීමේදී ඔයාගේ ඇඟේම තියෙන වෙනත් කොටසක රුධිර නාලයක් තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මේකට ඔයාගේ අභ්‍යන්තර උරස් ධමනියක්. ඒ කියන්නේ පපුවේ තියෙන අභ්‍යන්තර ධමනියක් හෝ ඔයාගේ කකුලකින් ගන්න නිරෝගී රුධිර නාලයකින් තමයි මේ බද්ධ කිරීම සිද්ධ කරන්නේ. හරි ඔන්න දැන් බද්ධ කිරීම පටන් ගන්නවා. එකටම අර වෙන තැනකින් ගත්ත රුධිර නාලයේ ඉහළ කෙළවර ඔයාගේ හෘදයේ මහා ධමනියට තමයි සම්බන්ධ කරන්නේ. මේ මහා ධමනිය කිව්වේ අපේ මුළු ඇඟටම හෘදයෙන් රුධිරය පොම්ප කරන්නේ මේ මහා ධමනිය හරහා. හරි ඊළඟට ඒ බද්ධ කරන රුධිර නාලයේ අනිත් කෙළවර සම්බන්ධ කරන්නේ ඔයාගේ හෘද පේශියේ බ්ලොක් වෙලා තියෙන ධමනියේ බ්ලොක් වුණ තැනෙන් ඔබට තමයි බද්ධ කරන්නේ. අන්න මේ ක්‍රියාවලියට තමයි බයිපාස් කරනවා කියන්නේ. හරි දැන් ශල්‍ය වෛද්‍යවරයා ඉලෙක්ට්‍රිකල් සිග්නල් පාවිච්චි කරලා ඔයාගේ නතර වෙලා තිබ්බ හදවත නැවත පණ ගැන්වීමක් සිද්ධ කරනවා. මේත් එක්කම ඔයාගේ හෘද ස්පන්දනය යථා තත්ත්වයටපත් වුනාම අර heart lung machine එකේ ක්‍රියාවලිය අතර කරනවා. ඊළඟට ඔයාගේ ඈඩ් කරපු උරස් අස්ථිය ආයෙ සම්බන්ධ කරනවා. ඒ වගේම ඔයාගේ කපපු සමත් මැහුම් වලින් සම්බන්ධ කරනවා. හරි මේ අපි කතා කරපු සිද්ධියට අමතරව මේ බයිපාස් සැත්කම කරන තවත් ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි ඕෆ් පම්ප් බයිපාස් සර්ජරි සහ මිනිමලි ඉන්වසිව් බයිපාස් සර්ජරි. මේ ඕෆ් පම්ප් ආකාරයේදී වෙන්නේ මේකෙදි ඔයාගේ හෘදය නතර කිරීමක් කරන්නේ නැහැ. ඊළඟට මිනිමලි ඉන්වසිව් ආකාරයේදී කරන්නේ අර ඔයාගේ සමය සහ උරස් අස්ථියේ විශාල කැපුමක් කරන්නේ නැහැ. ඉතා කුඩා කැපුම් තමයි පාවිච්චි කරන්නේ. ඔයාගේ ඉලෑටවල පුංචි හිඩැස් හරහත් මේ දේ කරනවා. හරි සාමාන්‍යයෙන්
හාට් බයිපාස් සර්ජරි එකකදී දින 10ක් පමණ ඔයාට රෝහලේ ඉන්න වෙනවා. ඉතින් බයිපාස් ගැන ඔයා මේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.